You would expect Ambuldeni to drift it into the right-hander, but instead it just went straight. Finally, Sri Lanka have got a wicket and Lasith Ambuldeni predictably against the right-hander at edge. Gets his man. One turn. And that's taken at slip as well. Ambuldeni's got his second. Tossed up. Turn and bounce. That's the line that Ambuldeni needs to bowl. We've been talking about dip and turn. Hi guys, කොහමද? Back to school, strictly for teens. තවත් episode එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ඇවිල්ලා ඉන්න කෙනා කියන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ මෑත කාලේ බිහි වූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතින් බොහොම කාර්යබහුල වේලාවක තමයි ඔහු අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. He is a left-arm bowler who spun Sri Lanka to victory in the recent times. He is also an able batsman. Today on the show we have Lasith Ambuldeni. Ayubowan Lasith ayi. Api ehenam palaweni question ekata yamu ne. Tracking yanawa kiyala kiyanne big match kale wena funma deyak ne Lasith ayi. Ithin tracking yanakota wetcha amathaka nowena siduwimak apita kiyanna koi. ट्रकिंग ගැන කතා කරොත් ඇත්තම කිව්වොත් මට නම් ට්‍රකින් යන හම්බෙලා නැහැ මොකද මම බිග් මෑන් ටීම් එකත් එක්ක හොයසෙ ඉරිබින්ද මට එහෙම chance එකක් හම්බෙලා නැහැ හැබැයි ඉතින් අර යාළුවන්ගේ experience එක බැලුවම ඇත්තටම මේක මාර fun දෙයක් හැබැයි ගොඩක් කරදර වෙන දේකුත් එකත් එක්ක ගොඩක් ප්‍රශ්න වෙන දේකුත් එක්ක ඉතින් හැබැයි ඒක සාමාන්‍යයෙන් tradition එකක් විදිහට කට්ටිය කරනවා සමහර school එකෙන් allow කරන සමහර එකෙන් allow කරන්නේ නැහැ ඉතින් बट एक मार फंड सती अपे कटे एंजॉय करना देखिए गुडम गुटी का समान भाई वीक के तब स्कोल एक करना कलर्स पैरेट के बिग मैच पैरेट के लिए अपे क्रिकेट टीम में डबल डे बस उड़ना मुलू स्कोल अपे फॉलो करांगे एक मार एटमोस्फियर का मार एंजॉयबल අයිය මං හිතන්නේ big match කිහිපයකම කොළඹ රාජකීය විද්‍යාලය නියෝජනය කරලා තියෙනවා. ඉතින් ඒ සෙල්ලම් කරපු match වලින් අයියාගේ ආසම මතකය මොකද්ද? ආසම මතකේ කිව්වොත් නම් 2016 අපේ big match දිනපු එක තමයි ගොඩක්ම මම හඳුගෙන ආසම මතකේ ඉතින්. හැබැයි පළවෙනි big match එකේ දාපු පළවෙනි බෝලෙත් ඒකත් අමතක නොවන මතකයක් ඉතින්. අතන big match එකක් ගහනවා කියන්නේ අපේ ස්කෝල්ට ඒක ලොකුම privilege එකක් ඉතින්. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙන ඉන්නවා මේ දේ කරන්න. ඉතින් මේ දේ කරන්න ලැබීම ගැන මට මාර හැපි. පන්ති ක්‍රිකට් ගහන්න ගිහින් පනිෂ් වෙලා හැම නැද්ද ක්‍රිකට් ගහන්නම කියලා ගිහින් එහෙම පනිෂ් වෙලා නැහැ හැබැයි බැනුම් අහලා තියෙන ඕන් තරම් හැබැයි එක සිද්ධියක් වෙලා තියෙනවා අපේ ග්‍රේඩ් 8 ක්ලාස් එක වෙන් වෙලා තියෙන පොඩි 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 බිත්තියක يعني උඩ ඉඩසක් තියෙනවා ඉතින් අපි හැමදාම උදේට උතනින් ක්ලාස් දෙක ගහගෙන يعني එක එක යවාගෙන පීරියඩ් එක කට් කරන කොහොමද පොඩි වලියක් දාගන්නවා දාගෙන එක දවසක් කොහොම හරි මගේ කෑම එක මම කකා ඉදින් එක්කෙනෙක් අරන් ගියා කෑම එක යවුවා එහා පැත්තට එහා පැත්තට යවලා ඊට පස්සේ මම පෙට්ටිය ගන්න යද්දි එක පාට අනිත් පැත්ත හැදිම කනේ පාරක් කෑවා බලද්දි එහා පැත්තේ සර් තමයි කෑම ටික වැටලා තියෙන්නේ ඒ යාලා ඊට පස්සේ මම කනේ ගහලා මම අන්තිම මෙහෙම අල්ලගෙන මම දනගන් හිටියා මුළු දවසම කනම උනේ අමතක නොවන දේ මිති අයියාගේ ඉස්කෝලේ යන කාලේ හිටපු හොඳම යෙහෙලිය තුන්දෙනෙක්ගේ නම් ටික කියන්න පුළුවන්ද? මෙහෙම අයියා ඉස්කෝලේ යන කාලේ හිටියේ යාළුවෝ යෙහෙලිය ගොඩක් හිටියා. ඉතින් ගොඩක්ම ක්ලෝස් කියලා ගොඩක් උදව් කරපු යෙහෙලිය කිව්වොත් ඉතින් නම් වශයෙන් කිව්වොත් ප්‍රශාණි උදාරා සාරංග ඒ තුන්දෙනා තමයි ගොඩක් උදව් කරපු අය නියම ක්ලෝස් මීනින් තව ගොඩක් අයිඩියා මෙන්ෂන් ගන්න බැරි වුණොත් සෝරි ඒ ගොඩක් අය මට උදව් කරලා තිනවා ඉතින් යාළුවෝ ගැන කතා කරොත් ඉස්කෝලේ ක්ලෝස්ම මට උමේෂ් නවීන් තිරාන් ඒ කට්ටි ගොඩක් ක්ලෝස් ඉඳලා මට ක්‍රිකට් වලට ස්ටඩීස් වලට උදව් කරලා තියෙනවා මම මේ නම් කරන දේවල් වලින් ලසිත අයියා වැඩිපුරම කැමති එක මොකක්ද කියලා අපිට කියන්න ඉස්කෝලේ බාස්කට්බෝල් කෝට් එකද ස්විමින් පූල් එකද स्कूल बास्केटबॉल कोर्ट मुकद क्यूतना कैंटीन दिखाई बास्केटबॉल कोर्ट इधर कटे दिखे बास्केटबॉल कैंटीन के
ground එකද library එකද ground එක 120ද 138ද කියන්නේ මම මේ දවස්වල කියන්නේ ওই කාලෙදි මම හිටියේ તો පිළියන්දල ඉතින් එතකොට හරිනම් උත්තර 120 වෙන්න ඕනේ හැබැයි මම මොකද අපි ඉස්කෝලේ ගොඩක් මාත් ක්‍රිකට් ගහන විල හැමෝම ක්‍රිකට් ගහන ඔක්කොම එකට යන්නේ ඉතින් 138 පැත්තේ තමයි හැමෝම ඉන්නේ ඉතින් ගොඩක් කාලේ 138 ගිහිල්ලා මුගේ ගොඩින් බහැල කොහොමද ඇවිදන් ගියේ 120 යනවා ගෙදර ඉතින් ඒක තමයි දවස්වල කරේ ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකද වයිස් ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එකද ප්‍රින්සිපල් සර්ගේ ඔෆිස් එක තමයි මොකද ගොඩක් මෙතන තමයි යන්නේ මැටික් කරගන්න බැනුම් ගන්න යන්නේ තෙතනටම තමයි ඉතින් බැනුම් හරියට ක්‍රිකට් සම්බන්ධ දේවල් තමයි ගොඩක් බැනුම් අහගන්නේ වැඩ කරගන්න කියන්නේ ඉතින් ඔය එක්ස්කියුසස් ගන්නයි පර්මිෂන් ගන්න ඔක්කොටම යන්නේ එතනට තමයි ඉතින් ගොඩක්ම යන්නේ ප්‍රින්සිපල් ඔෆිස් එකට තමයි ඔබලන් ඉස්කෝලේ යන කාලේ ආසම මතකයේ මොකද පල්ලෙහෙන් කමෙන්ට් කරගෙන යන්න ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා මං කලින් කිව්වා වගේම තමයි ලයික් කරන්න ෂෙයා කරන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ලසිත් අයියේ ඉතාමත් කාර්යබහුල මොහොතක අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි ඉස්සරහට එන සීරීස් එකට හොඳට සෙල්ලම් කරන්න කියලා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි thank you very much and thank you ගොඩක්ම thank you මේ මම මේ අම්මාවරු දාලා මේ වගේ ප්‍රශ්න අහපු හැබැයි ඇත්තටම ෆන් ඉතින් මේ වගේ දෙයක් කරන එක අනිත් ගොඩක් අය දැනගන්න ඕන ගොඩක් දේවල් අනිත් මේ වගේ ෆන් ඉන්ටර්විව් එකක් යන එකත් හරිම හොඳයි ඉතින් thank you very much ඔන්න ඉතින් ලබන සතිය අපිත් එක්ක එකතු වෙන්නේ කවුද කියලා මම රහසක් විදියට තියා ගන්නවා stay tuned on Ramit Veerasekara on YouTube and we'll meet again in another fun episode have a great week ahead and stay safe හැමෝම පරිස්සමින් ඉන්න සුබ සතියක් ගිහින් එන්න Thank you.